ඊළඟට ත්‍රිකෝණ එක කෝණ සම්බන්ධ ප්‍රශ්නයක්. හරිද? අපි දන්නවා ඕනිම ත්‍රිකෝණ එක අභ්‍යන්තර කෝණ වලගේ අංශක 100 මෙයා A B C කියලා ගත්තොත් මේ කෝණ තුනේ අගය අංශක 180යි. ඒ වගේම ඊළඟ සම්බන්ධතාවය ඕනිම සම ත්‍රිකෝණ එක පාද දෙකක් සමානයි නම් එයාට සම්මුඛ පාද මේ දෙන්න සමානයි. සමානයි B. ඒ වගේම ඒකේ ප්‍රතිලෝමය ඕනිම ත්‍රිකෝණයක කෝණ දෙකක් සමානයි නම් ඒ කෝණවලට සම්මුඛ පාද සමානයි. ඒ කියන්නේ AB පාදය සමානයි AC පාදය. ඊට අමතරව ගන්න පුළුවන් ඊළඟ එක ත්‍රිකෝණිම ත්‍රිකෝණයක පාදයක් දික් කරා මැදට බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. හරි, ඒ කියන්නේ A දන B සමානයි X. ඔන්නයි කියන මූලික සම්බන්ධතාව හතර. හරිද? එතකොට මේක තමයි එන්න වැඩිපුර සම්භාවිතාව තියෙන මේකම. හරි, ත්‍රිකෝණයක පාදයක් දික් කරා මැදට බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. දැන් උදාහරණයකට මෙයා 120යි මෙයා 50යි මෙයා x කියලා දුන්නොත් එතකොට මොකද මේ දෙන්නගේ එකතුව 50 දන x කියන කෙනා සමානයි 120යි. එහෙනම් x කියන්නේ 50 120 න් අඩු කරනවා 50ක්. එතකොට අංශක 70යි. හරි, ඒ වගේ මේකේ අනිත් පැත්තෙන්ද බලුවන් අපිට මෙයා x කියලා දීලා මෙයා 50යි මෙයා 60යි කියලා. එතකොට x වලා ගියානවා. එතකොට 50යි 60යි සමානයි x එකතු කරාම 110යි සමානයි x කියලා එන්නත් පුළුවන්. හරි, මෙන්න මූලික කරුණු ටික. ත්‍රිකෝණයක කෝණ සම්බන්ධ ප්‍රශ්න 3.